මේ දඹුල්ල ඉබ්බන් කටුව ප්‍රදේශයේ අක්කර 7ක භූමියක වගා කර ඇති බඩ ඉරිඟු වගාවක්. උසස්ම බීජ තෝරා පැලකලත් මෙවර බඩ ඉරිඟු වගාවේ අස්වැන්න කුඩා කරලකට පමණක් සීමා වී ඇති ආකාරයක් දක්නට ලැබුණා. පොහොර නැතිකම සහ කෘමිනාශක හිඟය නිසා බඩ ඉරිඟු වගාව අසාර්ථක වී ඇති බවයි ගොවීන් පවසන්නේ. දැන් මේ ගහට වෙනවා මාස 3මාරක්. මේ ගහේ ආපු කරල බලන්න මේ තවවත් එළියට ඇවිල්ලා නැහැ මේක. හොඳම බඩ ඉරිඟු වර්ගය මේ අපි වවලා තියෙන්නේ. මේකේ කරල් හතරක් එනවා කෝ එක ගහක. නමුත් ඇහිලා තියෙන එක කරලයි ඒකත් මේ ඇඟිල්ලක් වගේ කරලක් ඇවිල්ලා තියෙන්නේ මේ. ඉතින් මේව කවදද මේක පැහෙන්නේ කවදද? මේ කිරි කරල් වලට තියා බීජා තියා මොනවටවත් ගන්නෙ. දැන් මේවා තව තියන් හිටියයි කියලා. දැන් අපි ඉඳනුත් ඉවරයි වෙනම ගාවකට අපිට යන්න විදිහකුත් නැහැ. මේකෙන් පළක් ප්‍රයෝජනයක් නැහැ. මේවා දැන් කපලා සතුන්ට දාන්න පටවනවා. වගා කළ තම අස්වැන්න නෙලා ගැනීමට අපහසු තත්වයේ සිටින බකමූණ කෝට්ට පිටිය යාය 12 ප්‍රදේශයේ ගොවීන්ට බකමූණ යාය 13 මරණාධාර සමිතිය උපකාර කර තිබෙනවා. වියක්කර 50කට ආසන්න වගා භූමියක අස්වනු නෙලීමේ කටයුතු මෙවැනි විට ආරම්භ කර ඇති බවයි වාර්තා වුණේ. රජයේ හිටියට වැඩක් නැහැ ගොවියන්ට සාහන දෙන්නේ නැහැනේ මේ වෙනකොට. මේ වෙලාවේ ගොයන් කපන මැෂින් හිඟයි. අක්කරේ කපන්න ඇවිල්ලා ගන්නවා රුපියල් 24000 අනිවාර්යෙන් ගන්නවා. එහෙම දෙන්න සල්ලි නැහැ. ඒකට විකල්පයක් වශයෙන් තමයි අපි මේක මේ යෝජනා කරගෙන මේ විදිහට කරමු කියලා කට්ටිය එකතු වෙලා මේ වැඩේ කරගෙන යන්නේ අපි. ගොවියන් මිත්‍ර කෙනෙක් කියලා මොනවා කරනවද දන්නේ නැහැ තේරෙන්නේ නැහැ. මේ මිනිහා පිස්සු කතා කරන්නේ හැමදාම පොහොර ගේනවා අරක දෙනවා මේක දෙනවා කියලා පිස්සු කෙලිනවා. අපි දැන් මේ අමාරු වෙටලා ඉන්නේ. මේ අමාරු වෙටලා ඉන්න ගොවියන්ගේ ශක්තියක් වශයෙන් තමයි අපි මරණ ශක්ති මරණාධාර සමිතියෙන් මේක කරන්නේ. කරලා අපි දී ටිකක් ගෙදරටම ගිහිල්ලා දෙනවා. මේ කිසිම මිනිසුන්ට මේ ට්‍රැක්ටර් කුලියක්වත් දී ගන්න තත්වයක් නැති නිසා. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.